හරි නැනි මල්ලේ ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ එහෙම නැත්නම් ගම්පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි එකේ මේ වෙද්දි රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා තිනවා ඔයාලා මම පොඩි දෙයක් කියලා ඉන්නම් මේ ගම්පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේ කොටස් දෙකක් තියෙනවා නැනි මල්ලේ ඔයාලට මුලින්ම ඉන්නේ ටෙම්පරරි රෙජිස්ට්‍රේෂන් එකක් ඒ කියන්නේ ඔයාලට ඊමේල් එකකට පොඩි ෆෝම්ස් ටිකක් එනවා ඒක පුරවලා ඔයාලා ඒක අදාළ දිනයකට කලින් යවන්න ඕන ලියාපදිංචි තැකලා හරහා ඒ වගේ මේකේ ෆොටෝ එකක් එයාලා එවන ඊමේල් එකට ඔයාලා යවන්න ඕනේ එච්චරයි ටෙම්පරරි රෙජිස්ට්‍රේෂන් එක ලොකු දෙයක් නෑ ෆෝම්ස් පොඩි ෆෝම්ස් දෙකක් තුනක් විතරයි තියෙන්නේ ඊට පස්සේ නෝයාලට රෙජිස්ට්‍රේෂන් එකක් මේ රෙජිස්ට්‍රේෂන් එක ගැන තමයි මම මේ වීඩියෝ එකේදී දාලා දෙන්නේ නැති මල්ලී මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි හැබැයි ගොඩාක් නංගල මල්ලා මගෙන් අහලා තිබිච්ච නිසා මගෙන් ඉල්ලලා තිබිච්ච නිසා මේ වීඩියෝ එක කරන්නේ මොකද අර මට තියෙන කාල සීමාවත් එක්ක වීඩියෝ එකක් අදා ගන්න වෙලාවක් නැති නිසා මම අර අමාරුම රෙජිස්ට්‍රේෂන් එකක් විතරයි දැම්මේ මේකත් සමහර දැන් ගොඩක් අර පැටලෙනවා කියලා වීඩියෝ එකක් දාන්න කියලා තිබ්බා ඒකත් එක්ක වීඩියෝ එක හැදුවා නම් මල්ලී එතකොට මේකේ දිනන් මල්ලී ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක විදිහට තියෙන්නේ ඔන්ලයින් කරන්න කොටසක් මේකේ නැහැ මේකෙදි තියෙන්නේ ඔයාලා ෆෝම්ස් ටිකක් එයාලා එවනවා ඊමේල් එකට මේ ෆෝම්ස් ටික ඔයාලා print එකක් අරගෙන ඒ ටික හර විදියට ඔයා fill කරලා ලියාපදිංචි තැපැල්ලෙන් යවන එක. එතකොට මේ ලියාපදිංචි තැපැල්ලෙන් යවද්දී ඔයාලා තවත් documents කීපයක් ලියාපදිංචි තැපැල්ලෙන් යවන්න ඕන නැහැ නේද? ඒ documents ටිකවත් හරි පිළිවෙලට පැහැදිලිව කියන්නේ නෑ එයාලගේ introduction එකේ. ඒකේ සමහර ෆෝම්ස් මොනවද කියලා බලාගන්න අනිවාර්යයෙන්ම යන්න වෙනවා මේ ෆෝම් එකේ පුරවන්න ෆෝම් එක පුරවන්න ගියාට පස්සේ තමයි මොනවද ડોකියුමන්ට්ස් ටික ඕනේ කියලා තියෙන්නේ. හරි ඒ නිසා මම ඒවා ගානට ඔයාලට පැහැදිලිව පිළිවෙලට දාලා දීලා ඔයාලට වීඩියෝ එක බලලා අයිඩිය එකක් ගන්න පුළුවන් කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරන්න කියලා එක ගැටලුවක් වෙන්නේ. දැන් හැම දෙයක්ම මම හැම විස්තරයක්ම ඕන කරන හැම තරක් මේක දාලා දිනවා. ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ගම්බා වික්‍රමාරච්චිගේ හැම tagal ටිකටම වගේ නම් ඉමල්ලි මේ විදිහට තමයි රෙජිස්ට්‍රේෂන් එක ඉන්නේ. ඔයාලා බලන්න ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකයි මේ වීඩියෝ එකයි. එතකොට ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයා ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ කෙනෙක් නම් ආඩ ඊමේල් එකක් අවල නැත්තම් රෙජිස්ට්‍රේෂන් එක මේකෙදි මම කතා කරන ડોකියුමන්ට්ස් ටික දැම්ම හදලා තියාගන්න. හරි අනිත් ඒවා රෙඩි පොඩක් වෙනස් විදිහට තමයි ડોකියුමන්ට්ස් ටික ඉල්ලන්නේ. හරි ඒකත් එක්ක මුලින්ම ඔයාලා ෆෝම්ස් ටික ගන්න පැහැදිලිව මේකෙදි ෆෝම්ස් ටික නම් මල්ලී ඔයාලා කලර් print ගන්නව නම් වැඩිය හොඳයි. මොකද අර ලෝගෝ එක කලර් ලෝගෝ එකක් තියෙන හින්දා එහෙම ගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් සාමාන්‍ය print එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩිය හොඳයි. හැම පැත්තෙම හොඳයි ඔයාලා color print එකක් ගන්නවා. එතකොට මේ හැම එකක්ම මම කොහොමද ගන්න ඕනේ කියලා AA forms කොයි විදිහට print කරගන්න ඕනේ කියලා මම මේ forms පුරවද්දි කතා කරනවා නම් බලන්න මෙතෙන් මම ඉගෙන කතා කරන්නේ නැහැ. ඉතින්සාවල වීඩියෝ එක බලලා වැඩේ කරගෙන යනවා නම් වැඩිය හොඳයි. හරි. ඒකත් එක්ක ඔයාලා මේ form set එකක්ම තියනවා නම් දාන්න ලියාපදිංචි තැපැල්ලට ඒකත් එක්ක ඔයාලෙන් අහනවා එයාලා කියනවා ලියුම් කාර වගේ දුත් එවන්න කියලා ඒකත් මම දාලා දෙන ඒ ලියුම් කාර ටිකක් හදලා මුද්‍රණවල මේ ડોකියුමන්ට්ස් ටිකත් එක්කම යවන්න ඕන මොකද එයාලට ලෙටර් එකක් එවන්න ඕන නැත්නම් ඔයාගේ ડોකියුමන්ට්ස් ටික හෝ මොන හරි දෙයක් දාලා ලෙටර් එකක් එවන්නොත් ඒ ලියුම් කාර තමයි පාවිච්චි කරන්නේ නිසා හරියට ඒ ටිකත් ඔයාලා යවන්න ඒකත් මම දාලා දෙන වීඩියෝ එකේ ඊට පස්සේ මෙතෙන්දි කියන්න ඕන වැඩක් බෙද සම්මත නම් වල මේක බර්සරි ෆෝම් එකක් තියෙනවා බර්සරි ෆෝම් එක අනිවාර්යෙන් හැමෝම වගේ ඉල්ලන්න මහබල ෆෝම් එක දැම්ම කියලා බර්සරි නොගා ඉන්න එපා ඒකට හේතුවක් මම බර්සරි ෆෝම් එක පුරවද්දි කියනවා ඒක අනිවාර්යෙන්ම පුරවන්න මහබල පුරවක් කියන්න මොකද බර්සරි වලට බලපාන්නේ ආදායම විතරයි වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩු කෙනෙක් විතරයි එහෙම කියන්නේ එක හේතුවක් තමයි නේද මලි බර්සරි ෆෝම් එකක් දාන්න කියන්නේ එක හේතුවක් තමයි මහබල ලිස්ට් එකක් ඔයාලට එද්දී සෑහෙන කාලයක් යනවා වුරුද්දක් සමහර විට කමාරක් යයි සමහර විට දෙස්සට මහබල හම්බෙයිද නැද්ද කියන තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒකත් එක්ක බර්සරි දාන්න ඔයා පුරප්පාඩු යටතේ එහෙම නැත්නම් බෝට්ටුවක් යටතේ ඉන්න කෙනෙක් වුණා නම් ඔයා අනිවාර්යයෙන්ම බර්සරි ෆෝම් එක දාන්න කොහොමත් ඔයාලට මහබල ෆෝම් එකක් හම්බෙන්නේ නැහෙනි. හරි එනිසා පුළුවන් හැමෝම වාර්ෂික ආදායම අඩු අය දෙගොල්ලම ඒ කියන්නේ කට් ඔෆ් එකෙන් එන අය සහ බෝට්ටු එකෙන් දෙගොල්ලම බර්සරි ෆෝම් එක දාන්න. අනිත් දේ වැදගත්ම දේ ඔයා බර්සරි ෆෝම් එක දැම්ම කියලා නම් මල්ලේ ඔයාලට මහබල නැති වෙන්නේ නැහැ. බර්සරි ෆෝම් එක සම්පූර්ණ බලන්නේ කැම්පස් එකෙන්. ඒක හිතන්නකො ඔයා මහබලට සිලෙක්ට් වෙලා කියලා. මහබලට ඔයාව සිලෙක්ට් වුණාට පස්සේ ඒ කැම්පස් එකෙන් දැනුම් දෙනවා. ඊට පස්සේ ඔයාගේ බර්සරි නවත්තලා එතනින්ලා ඔයාට මහබල දෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට මහබල නැති වෙන්නේ නැහැ කිසිසේත්. හරි. නැත්තම් ගම්පහ යුනිවර්සිටි එකේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකේදී ඔන්ලයින් කොටසක් නැහැ.
හැබැයි මෙතෙන්ද ඔයාලා හදාගන්න ඕන ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා මම ඒ ටික කොහොමද හදන්නේ කියන එක ඔයාලට කියන්නම් ඒ ටික හදාගෙන තමයි මේවා රෙජිස්ට්‍රේෂන් එක සම්පූර්ණ කරන්න ඕනේ මේකේ පළවෙනි එක විදිහට නම් ඉමල්ලේ ඔයාලා මෑතක දිලා ලබාගත්ත ඡායාරූපය ගන්න ඕනේ ඒක ඔයාලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයාලගේ බෑක්ග්‍රවුන්ඩ් කලර් එක දීලා තියෙන්නේ මේ ලා නිල් පාට ඒකට අදාළව ඔයාලා ඡායාරූප පිටපත් 10ක් ගන්න ඕනේ නම් ඉමල්ලේ සාමාන්‍යයෙන් ඔයා 12ක් විතර රන් තියාගෙන වැඩිපුරත් එක්ක එතනේ ෆොටෝ ගෑලි 10 හෝ 12 අනිවාර්යෙන් 10ක් ඕන මොකද ඔයාලගේ ෆෝම්ස් වල అలවන්නත් තියෙනවා ඒ වගේම ඔයාට යවන්නත් තියෙනවා එතකොට ඒ 10 අරගෙන ඔයාලා එන් එක ෆොටෝ එකක ඔය පිටිපස්සේ වාගේ නම ලියලා ඔයා එකක් නම් ඉවල්ලි ග්‍රාම නිලධාරී හරි සාම විනිසුරු කෙනෙක්ට කියලා හරි අනිවාර්යෙන්ම සහතික කරගන්න ඕන මෙම ඡායාරූපේ ඉන්නේ මෙම පුද්දලයා කියලා එයා සහතික කරලා සීල් එක ගන්න ඕන එතකොට අන්නේ විදිහට එක ෆොටෝ එකක් අනිවාර්යෙන්ම හදාගන්න ඉතුරු ෆොටෝස් වලින් කීපයක් තියෙන ෆෝම්ස් වල అలවන්න ඊට පස්සේ ඒත් ඉතුරු වෙන ෆොටෝස් කීපයක් එම ඔයා යවන්න ඕන අනිවාර්යෙන් පොඩි ලියුම් කවර් එක දාලා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි පොඩි ලියුම් කවර් එක දාලා අර යවන ෆෝම් සෙට් එකත් එක්ක මේ ෆොටෝස් ටික යවන්න නම් ඉමල්ලි ඔක තමයි ඔයාලගේ පළවෙනි දේ දෙවෙනි එක නම් ඉමල්ලි ඔයාලගේ උප්පැන්න සහතික මෙතෙන්දී ඔයාලා උප්පැන්න සහතික දෙකක් යවන්න ඕන ඒ කියන්නේ එකක් තමයි නම් ඉමල්ලි ඔයාලගේ ඔරිජිනල් උප්පැන්නේ කියන්නේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක ඊට පස්සේ ඒකේ ෆොටෝ කෝපියක් අරන් ඒක සාම විනිසුරු කෙනෙක්ට හෝ විදුහල්පති කෙනෙක්ට කියලා සහතික කරගෙන ඒ කෝපියක් යවන්නත් ඕනේ කියන්නේ උප්පැන්න දෙකයි එකක් ඔරිජිනල් එක අනිත් එක සාම විනිසුරු කෙනෙක් හෝ විදුහල්පති කෙනෙක් සහතික කරපු එක ඊට පස්සේ තුන්වෙනි එක තමයි නම් වලේ උසස් පෙළ සහතික ඒ කියන්නේ ඔයාලගේ 2021 උසස් පෙළට අදාළ ඔයාලගේ රිසර්ච් ෂීට් එක මේකෙත් ඔයාලා ඔරිජිනල් එක යවන්නත් ඕනේ ඊට පස්සේ සහතික කරපු පිටපතකුත් හදා ගන්න ඕනේ දෙකක් යවන්න ඕනේ මෙතෙන්දී ඔයාලා ඔන්ලයින් ඕඩර් කරපු කෙනෙක් නම් නැංගි මල්ලි ඔයාලට එන සර්ටිෆිකේට් යන්නේ ඒ සර්ටිෆිකේට් එක තමයි ඔයාලගේ ඔරිජිනල් සර්ටිෆිකේට් එක ඊට පස්සේ ඒකේ ෆොටෝ කෝපියක් ගහගන්න ෆොටෝ කෝපියක් ගහලා ඒක සාම මිනිසුරු කෙනෙක්ට කියලා හෝ විදුහල්පති කෙනෙක්ට කියලා සහතික කරගන්න එතකොට ඔයා මෙන්න මේ ඔරිජිනල් එකයි ඔයාගේ සහතික කරපු එකයි දෙකම යවන්න ඕනේ හරි හතරවෙනි එක තමයි නංග මල්ලේ ඔයාලගේ ඕ ලෙවල් රිසර්ච් ෂීට් ඒකත් අර ඒ ලෙවල් වගේම ඔයාල ඔරිජිනල් එකක් තියවන්න ඕන ඒ ඔරිජිනල් එකේ ෆොටෝ කෝපියක් ගහලා ඒක සත්‍ය පිටපතක් බවට කියලා සාම විනිසුරු කෙනෙක් හෝ විදුහල්පති කෙනෙක් සහතික කරපු පිටපතකුත් ඔයාලා මේකත් එක්ක අනිවාර්යෙන්ම හදා ගන්න ඕන නංග මල්ලි ඒකත් හරිය විදියට හදාගෙන මේ දෙකත් පැත්තකින් තියාගන්න ඊට පස්සේ නංග මල්ලි මෙන්න මෙතන ඔයාලගේ පාසල් හැර යාමේ සහතික එහෙම නැත්නම් ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක අපි කියන්නේ අස්සීම සහතික කියලා අන්නේ අස්සීම සහතිකේ ඔරිජිනල් එකක් තෝන ඒකේ ෆොටෝ කෝපියක් ගහලා ඒක විදුහල්පති කෙනෙක්ට හෝ සාම විනිසුරු කෙනෙක්ට කියලා සහතික කරගෙන සත්‍ය පිටපතක් බවට හදාගත්තේ කුත් ඕන වෙනවා මෙතෙන්දී ඔයා ප්‍රයිවට් කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් තර්ඩ් චයි කරපු කෙනෙක් නම් ඉමල්ලි ඔයාගේ අස්සීම සහතිකය ඔයා ගාව නැහැ ඒක තියෙන්නේ UGC එකේ ඒක ඔයා ගැටලුවක් කරගන්න බා මේකෙදි ඔයාලට හම්බෙන ෆෝම් එකක් තියෙනවා ඒ ෆෝම් එකේ ඔයාලට ඒක මාක් කරන්න පුළුවන් මේක UGC එකට යවුවා කියලා. ඒක මම ඉස්සරහට කතා කරලා දිනවා. ඒ නිසා වාණ ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්නම් මේ කියන්නේ ප්‍රයිවට් ආයුධම් කරුවෙක් නෙමෙයි නම්, පාසල් ආයුධම් කරුවෙක් නම් ඔයා අස්සීමේ ඔරිජිනල් එකයි සහතික කරපු පිටපතකුයි යවන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ජාතික හැඳුනුම්පත ඔයා මේ ඩෙන්ටි එක අරගෙන නම් ඉවල්ලි වැඩි හොඳයි කලර් print එකක් ගන්නව නම්. ඩෙන්ටි එක එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ෆොටෝ කෝපියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි පැහැදිලි එකක් ගන්න ගොඩාක් හොඳයි. මෙතනදී කලර් එකක් පාවිච්චි කරනවා නම් කලර් print එකක් අරගෙන ඒක වල සාම විනිසුරු කෙනෙක්ට කියලා හෝ විදුහල්පති කෙනෙක්ට කියලා සහතික කරගන්න ඕන මේක සත්‍ය පිටපත නැත්නම් ජාතික හඳුනුම්පත පිටපත සත්‍යයි කියලා ඒක ඔයා හදා ගන්න ඕන තමයි ඔයගේ 6 වෙනි document එක විදිහට කියන්නේ එයාලා දීලා වල තියෙන documents වලට අමතරව ඔයාලා හදා ගන්න ඕන ටික 7 වෙනි එක තමයි ළඟ ඉමල්ලි ඔයාගේ 9 වෙනසක් තියෙනවා මම දියුරුම් ප්‍රකාශයක් දෙන්නත් ඕන මෙතනදී ඔයාලට මතක ඇති නම් ඉමල්ලි මම කිව්වා ඔයාලට UGC රෙජිස්ට්‍රේෂන් එකේදී නම ගැන එච්චර ලොකුවට හිතන්න එපා. එයාලා හදලා නැති වුණාට ඔයාලට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේදී හදා ගන්න පුළුවන් කියලා. මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේදී ඔයාලගේ නම හදන එක අනිවාර්යයි නංගි මල්ලි. නමේ කොහේ හරි වෙනසක් තියෙනවා නම් උපැන්නෙත් එක්ක එහෙම නැත්නම් මොන හරි දණක් එක වෙනස් වෙන්නේ නැත්නම් ඒකට දියුරුම් ප්‍රකාශයක් මේ ෆෝම් සෙට් එකත් එක්ක ඔයා යවන්න ඕන. මොකද එහෙම නැතුනොත් ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එහෙම නැත්නම් උපාධි සහතිකේට් එන්නේ වැරදි නමක් නිසා ඒක අනිවාර්යයෙන් හදන්න. ඔන්න ඔය කියන ටික හදාගෙන අපි යමු ෆෝම්ස් ටික කොහොමද පුරවන්නේ කියලා බලන්න. හරි ඊට පස්සේ නම් ඉමල්ලි ඔයාලගේ ෆෝම්ස් ටික ඔයාලා හරියට print කරගෙන මේ ටික පැහැදිලිව පිළිවෙලට පුරවන්න ඕනේ. මම පුරවන විදිය
ඔයාලට පොඩි ඩී එකක් දෙන්නම් හැම ෆෝම් එකම. ඒ වගේ මෙතෙන්දී ඔයාලට පුරවන එක පොඩ්ඩක් පැටලේ කියලා බයයි නැත්නම් ඔයාලට එකපාර නිකන් පුරවන්න බයයි නම් හොඳම දේ තමයි නම් ඉතින් ඔයාලා මේකේ ප්‍රින්ට් එකක් අරගෙන ඒකේ ෆොටෝ කෝපියකුත් අරගෙන ඉන්න. ඉස්සෙල්ලා ෆොටෝ කෝපියක පුරවලා ඊට පස්සේ මේක පුරවන්න යන මොකද අර කපන්න යන්න එපා. නැත්නම් ටිපෙක්ස් කරන්න කිසිසේත්ම එපා මේ ෆෝම්. හරි. එතකොට ඔයාලට ෆෝම් සෙට් එකක් තියෙනවා හරියට පුරවන්න. පුරවලා යවන්න මේ ෆෝම්ස් ඇතුළෙත් ඔයාලා යවන්න ඕන දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මෙතනදී කතා කරමු. පළවෙනි ෆෝම් එක තමයි නංගි මල්ලි ඔයාලගේ මේ SE1 කියන එක. මේක ලොකුවට පුරවන්න දෙයක් නෑ. මේක අර ඔයාලගේ කවර් ලෙටර් එක නැත්තම් අපි කියන මේකට චෙක් ලිස්ට් එක කියලා. ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික හරියට තියෙනවද කියලා බලන එක තමයි මේකෙන් කරන්නේ. හරි. එතකොට මේක පුරවන්න ඕන නංගි මල්ලි ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර්. මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඔයාලට ආවා ටෙම්පරරි මේල් එකත් එක්ක මෙන්න මේ විදියට PDF එකක් ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙන. මේ තියෙන ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. මේක ඔයාලා නම් බලලා ඒක හරියටම එතන දාන්න. හරි. හරි ඒක තියෙන ඔයාලට ආපු පළවෙනිම නැත්තම් මුලින්ම ආපු ටෙම්පරරි රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක ආපු PDF එක තමයි ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් තියෙන්නේ. හරි ඒක එතනින් දාගත්තා. ඊට පස්සේ name with initials කියන්නේ මුල අකුරු සමග නම. මේක ඉංග්‍රීසියෙන් දාන්න. පළවෙනි අකුරු කැපිටල්, ඊට පස්සේ අකුරු සිම්පල් වෙන විදිහට දාන්න. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක, ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක. ඊට පස්සේ A level is a disco එක. මේක දිහා නම් ඔයාලා is a disco එක කියන්නේ දැන් ඔයාලගේ තියෙන is a disco එක දාන්න. ඒ කියන්නේ recorrection වලින් පස්සේ ආව is a disco එකක් තියෙනනේ අන්න එක දාන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා මේ චෙක් ලිස්ට් එක හදා ගන්න ඕනේ. කියන්නේ මේ ෆෝම්ස් ටික ඔයාගාව තියෙනවා නම් මෙතනින් ඔයාලා මාක් එකක් දා ගන්න ඕන කතිරය. හරි. ඒ කියන්නේ මේ ෆෝම්ස් එක පුරවලා ඉවර නම් මෙතනින් කතිරයක් දා ගන්න ඕනේ. ඊට පස්සේ application for student identity card SC3 පුරවලා ඉවර නම් මෙතනින් දාගත්තා. ඊට පස්සේ හතර පිරවුවා නම් මෙතනින් ඔය විදිහට. ඊට පස්සේ photographs, අපි කතා කරා photos කොහොමද හදා ගන්න ඕනේ කියලා මුලින්. ඒ ටික තියෙනවා නම් මෙතන ඇතුලේ ලකුණු දාන්න. ඊට පස්සේ ඔයාලගේ SC6, ඊට පස්සේ SC8. ඊට පස්සේ ඔයාලගේ tamil birth certificate එකක් තියෙනවා නම් tamil language certificate එක තියෙනවා නම් ඔයාලා එක english translation එක නැත්නම් ඉංග්‍රීසි පිටපතක් උප්පැන්නේ අමුණන්න ඕනේ. ඊට පස්සේ ID card එකේ සහතික කරපු පිටපතක් attach කරන්න ඕනේ. ඒක මම ඉස්සරහට කතා කරන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයාලට ඕන නම් මල්ලි ලියුම් කවර 6ක් මුද්දර ගහපු. හැබැයි මෙතන කියලා නැහැ මුද්දරවල මේ ගාන කීයද කියලා. ඔයාලා පොඩ්ඩක් post office එකෙන් අහන්න. එක එක පැති වලට එක එක මුද්දරනේ තියෙන්නේ. එතකොට පොදු අගයක් තියෙනවා නම් ඒකේ ගානට මුද්දර ගහන්න ඕන. ඔයාලගේ මේ ලියුම් කවර 3ක් ඕන register post එකට. ඊට පස්සේ 3ක් ඕන normal post එකට. එතකොට ඒකත් එක්ක ඔයාලා මුද්දර ගාන අහලා, ඒ කියන්නේ මුද්දර වලට යන ගාන අහලා ලියුම් කවර 6ක් හදාගන්න. එතකොට 3ක් ඔයාලට registration post එකට ඕන, 3ක් ඔයාලට normal post එක විදිහට යවන්න ඕන. ඊට පස්සේ මේ ටික check කරගෙන මෙතන ඔයාගේ අක්ෂර ගහලා මෙතන දිනේ දාන්න තියෙන මේ ෆෝම් එක නම් ලොකු දෙයක් නෑ ඔයාලට කරන්න. ඔයාලගේ ෆෝම් සෙට් එක තියෙනවද නැද්ද කියන එක තමයි මෙතනින් බලාගන්න. මොකද ඔයාලට චෙක් කරගන්න ලේසි වෙන තමයි මේක අහන්නේ. හරි. ඔන්න SE1 එක ඉවරයි. ඊට පස්සේ SE2 ෆෝම් එක නම් ඉමති. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ෆෝ එන්රෝල්මන්ට්. මේක තමයි දැන් ඔය එන්රෝල්මන්ට් ෆෝම් එක කියන එක තමයි ඔය අනිත් කැම්පස් වල ඔන්ලයින් පුරවන්න තියෙන්නේ. මේක ඔයාලට තියෙන්නේ අතින් පුරවන්න. හරි. සිස්ටම් එක තාම හදලා නැති නිසා. හරි මෙතන වාගේ ෆොටෝ ග්‍රාෆ් එක කියන්නේ ඔයාලගේ ෆොටෝ එක අලවන්න, ඒක අන්තිමට අලවන්න තියාගන්න. ඒ කියන්නේ මේ ෆෝම් එක පුරවලා ඉවරුනාට පස්සේ මේ ෆොටෝ එක අලවන්න තියාගන්න. මොකද නැත්තම් ගොඩක් අයගේ මේ ෆොටෝ එක උඩත් ලියවෙන වෙලාවල් තියෙනවා. හරි. එතකොට නම් මල්ලි මෙන්න මේ ෆෝම් එක ඔයාලා ගන්නවා නම් වැඩිය හොඳයි. එක කොලේක එක පැත්තක් එන්නේ. කියන්නේ මම හිතනවා මේ page එක එක A4 එක. ඊට පස්සේ මේ page එක එක A4 එක. එතකොට A4 දෙකයි. ඒ කියන්නේ අර enrollment form එක පොඩ්ඩක් පැහැදිලිව තිබ්බම යාලට ලේසි බලාගන්න හිම නැති වුණා කියලා ප්‍රශ්නෙකුත් එන්නේ නැහැ. මොකද ඒක යාලා mention කරන්නේ නැහැ මේක key path එක ගන්නද කියලා. හැබැයි enrollment form එක නිසා ඔයාලා එක A4 එක එක පැත්තක් ගන්නවා නම් වැඩිය හොඳයි. ඊට පස්සේ name of the course of study. කියන්නේ ඔයාලා
කෝස් එක මොකක්ද කියන එක මෙතන දාන්න. ඒක නම් ඉමල්ලි ඔයාලා පළවෙනි අකුරු කැපිටල් දාලා ඉතුරු අකුරු සිම්පල් දාන්න. ඊට පස්සේ ඔයාලගේ ලාස්ට් නේම්. මේ ලාස්ට් නේම් එක කියන එක ඔයාලා මෙන්න මෙතන මේ මිස්ටර්ද මිසිස්ද මිස්ද කියන එක ඉතුරු කරලා අනිත් ඒවා කපලා දාන්න. ලාස්ට් නේම් එක නම් ඉමල්ලි මෙතනදී ඔයාලගේ නම අන්තිම වෙන කෑල්ල. හරි හිතන්නකෝ දැන් මගේ නම නම් තුෂංග ප්‍රමෝද් කියලා නෑ ඉන්නේ. මේ හරි එතකොට මගේ නම නම් තුෂංග ප්‍රමෝද් කියලා නේ ඉවර වෙන්නේ. එතකොට මගේ ලාස්ට් නේම් එක වෙන්නේ ප්‍රමෝද්. හිතන්නකෝ තව එකෙක් ඉන්නවා කියලා තරංග ලක්මාල් හේරත් කියලා. එතකොට යාගේ නම අවසාන වෙන්නේ ලක්මාල් හේරත් කියලා නේ. එතකොට යාගේ ලාස්ට් නේම් එක වෙන්නේ හේරත් කියන කෑල්ල. ඒක මෙතන දාන්න. ඊට පස්සේ නේම් ඉනිෂියල්ස්. ඒක සිංහල හෝ තමිල්. කියන ඔයාලගේ මුල අකුරු සමග නම සිංහලෙන් හරි තමිල් වලින් හරි. ඔයා සිංහල කෙනෙක් නම් සිංහලෙන් තමිල් කෙනෙක් නම් තමිල් වලින්. ඊට පස්සේ නේම් විත් ඉනිෂියල්ස් ඉංග්‍රීසි වලින්. කියන මුල අකුරු සමග නම ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ෆුල් නේම් එක කියන්නේ සම්පූර්ණ නම ඔයාලා සිංහලෙන් හරි තමිල් වලින් හරි. ඔයා සිංහල කෙනෙක් නම් අනිවාර්යෙන් මේක සිංහලෙන් දාන්න ඕන. තමිල් කෙනෙක් නම් අනිවාර්යෙන් මේක තමිල් දාන්න ඕන. ඊට පස්සේ ෆුල් නේම් එක ඉංග්‍රීසි වලින්. හරි ඊට පස්සේ ෆුල් නේම් එක අපව හනවා. ඒ කියන්නේ සම්පූර්ණම අපව හනවා. ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක නැත්තම් උපන්න සහතිකේ තියෙන විදියට. හරි. ඔයා සිංහල කෙනෙක් නම් සිංහලෙන් දාන්න. තමිල් කෙනෙක් නම් තමිල් වලින් දාන්න. ඊට පස්සේ ඔයාගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක. ඔයාගේ ස්ථිර ලිපිනය. ස්ථිර ලිපිනය නම් ඉමල් ඔයාලා මේක කෑල්ලකට මේක තීරුවකට එකක් එන්න. හරි. මෙතනින් අහන්න නම් ඉමල් ඔයාගේ කන්ටැක්ට් ඇඩ්‍රස් එක කියන්න. ඔයාගේ ලියුමක් આવොත් එන්න ඕන. නැත්නම් ඔයාලා කන්ටැක්ට් කරගන්න පුළුවන් ඇඩ්‍රස් එක. ගොඩක් අයගේ මේ ඒ ඇඩ්‍රස් එක වෙන්නේ මේ පර්මනන්ට් ඇඩ්‍රස් එකම තමයි. මේක අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ග්‍රාම නිලධාරි ඩිවිෂන් එක. ඒක ඔයාලට පුළුවන්. මේක සාමාන්‍ය විදියමයි. හරි. ඊමේල් ඇඩ්‍රස් එක දාද්දි සිම්පල් අකුරු වලින් විතරක් දාන්න. ඊපස්සේ මේවා සෙට් ඩිස්කෝ එක දාද්දි ඔයාලා රිකරෙක්ෂන් එකකින් පස්සේ ආපහු දාන්න. ඉන්ඩෙක්ස් නම්බර් එක ඊට පස්සේ ඔයාලගේ ජාතිය ආගම ජෙන්ඩර් එක මෙතන දාන්න ඕන. මැරීඩ්ද අන්මැරීඩ්ද කියන එක මේක අනිවාර්ය හරියක දාන්න ඕන. මැරි කරපු කෙනෙක් නම් මැරීඩ් කියලා දාන්න නැත්නම් අන්මැරීඩ් කියලා දාන්න. ඊස්සේ මේවා පුළුවන්. ඊට සිටිසන්ෂිප් නැත්නම් පුරවැසි භාවය මේ ඔයාලගේ හැම කෙනෙක්ගේම වගේ ඉන්න නම් බයි ඩිසන් කියන එක. ඒ කියන්නේ පරම්පරාවෙන් පුරවැසි භාවය වෙන කෙනෙක් කියලා තමයි ඔයාලා මෙතන දාන්න ඕන. රෙජිස්ට්‍රේෂන් කියන්නේ ඔයාලා පරම්පරාවෙන් නැතුව පුරවැසි භාවය ආව කෙනෙක් නම් ඒක ඔයාලට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ නේම් ඔෆ් ද ෆාදර් ෆුල් නේම් එක. මේක සමහර විට ඔයාලගේ කොටු ගන්න මදි වෙද්දී දන්නේ නැහැ. දන්නව නමේ කැලේ දෙකක් තියෙනවා නම් එක කොටක් ඉස්තරක් තියන්න. කොටුවක් ඉස්තරක් තියලා පුරවන්න. ඊට පස්සේ ආගේ රස්සාව. ඊට පස්සේ වර්ක් කරනකන් ඇඩ්‍රස් එක වර්ක් කරනවා නම් නැත්තම් ඕන නෑ. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක. ඊට පස්සේ ඔයාව හදිසි අවශ්‍යතාවයකදී සම්බන්ධ කරගන්න පුළුවන් කෙනෙක්ගේ නම. මෙතෙන්ද ඔයාලට දාන්න පුළුවන් අම්ම හෝ තාත්ත හෝ නැත්තම් භාරකාරී කෝණම කෙනෙක් දාන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ටෙලිෆෝන් නම්බර් එක මෙතන දාන්න. හරි. ඊට පස්සේ මෙතන ඩික්ලරේෂන් ෆෝම් එකක් තියෙනවා. ඔයාලට පුරවන්න මේක. පුරවගෙන ගියාට පස්සේ එන මේකේ ෆොටෝ එකක් අරගෙන ගන්න ඕන. ඊට පස්සේ නම් ඉමල්ලි මෙන්න මෙතන ඔයාලට තවත් මේ ෆෝම් එකත් එක්ක ඇටච් කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඒක ඔයාලට ලෙටර් එකේ කියන්නෙත් නැහැ. මම මේ ෆෝම් එක බැලුවට පස්සේ තමයි ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන එයාලා ඉල්ලනවා ඔරිජිනල් ඇන්ඩ් ෆොටෝ කෝපි ඔෆ් ද බර්ත් සර්ටිෆිකේට්. කියන ඔයාලා ඔරිජිනල් උපන්න සහතිකේ ඒකේ ෆොටෝ කෝපියකුයි උපන්න සහතිකේ ෆොටෝ කෝපියකුයි ඔයාලා එක්ක සාමාන්‍යසුරු කෙනෙක්ට එහෙම නැත්තම් පාසලෙන් ඔයාලා සහතික කරගන්න ඕන සත්‍ය පිටපතක් බවට. ඊට පස්සේ ඔයාලගේ නමේ වෙනසක් තියෙනවනම් ඒකට දියුරුම් ප්‍රකාශයක් ඔයාලා ගන්න ඕන. එහෙම නැත්තම් මොනා හරි කියන්නේ දැන් ඔයාට රෙජිස්ට්‍රේෂන් ආපු නම රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන නම නැත්තම් ඔයාට ඔයාගේ උපන්නේ හෝ එහෙම නැත්තම් ఐడెంటిటీ එකේ එහෙම නැත්තම් රේජ් සර්ටිෆිකේට් එකේ මොනා හරි නමක වෙනසක් තියෙනවනම් ඔයාලට අනිවාර්යයෙන්ම දියුරුම් ප්‍රකාශයක් මේකත් එක්ක හදාගන්න ඕන. ඊට පස්සේ නම් ඉමල්ලි ඔයාලගේ
ඕලෙව සිටිපිකට් එකක් නැත්නම් සාමාන්‍ය පෙළ සහතිකේ ඔරිජිනල් එකක් සහ තවත් ෆොටෝ කෝපි එකක් සාම විනිසුරු පේන්ට් එක කියලා අස්සම් කරලා යාලා එවන්න කියනවා. කියන්නේ ඔයාලා ඔරිජිනල් එකයි සහතික කරපේකු දෙකක් ඕනේ මෙතනදි. හරි. ඊට පස්සේ නම් මල්ලි ඔයාලගේ ඒ ලෙවල් විෂා ෂීට් එක මම මේක ඔයාලට ඔන්ලයින් ඕඩර් කරලා තියාගන්න කියලා මම හිතන ඔන්ලයින් ඕඩර් කරලා තියෙන්නේ නැති කියලා. ඒකෙත් ඔයාලට එනවා සර්ටිෆිකේට් එකක්. ඒකයි ඒකේ සහතික කරපේකු යෝන වල. ඇයි ඔයාලා ගාව හිතන්න ඕ ලෙවල් එකේ ඔරිජිනල් එක නැහැ කියලා. එහෙමත් ඔයාලට ඔන්ලයින් ගෙන්න ගන්න වෙනවා. හරි. හරි ඊට පස්සේ ඔයාලගේ ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් පාසල් ලස්සීමේ සහතිකේ ඔරිජිනල් එකයි ඒකේ සර්ටිෆයිඩ් ෆොටෝකෝපි එකක් එහෙම නැත්නම් සාම මිනිසුරු කෙනෙක්ට කියලා හෝ විදුහල්පතිතුමාට කියලා සහතික කරගත්තු පිටපතකුත් ඕන. මෙතනදී නංගි බැලුවා ඔයාලගේ මෙන්න මේ පස්සෙනි එක. ඒ කියන්නේ ඔයාලගේ ලීවින් සර්ටිෆිකේට් එක පෞද්ගලික අයදුම් කරුවෙක් නම් අනිවාර්යෙන් මේ විදිහට නියෝජීසිය කෙනෙක් අන්න එහෙම තියෙනවා නම් නංගි මල්ලි ඔයාලට මෙතනින් පුළුවන් දැන් පස්සෙනි එක මෙතන මුකුත් දාන්න යන්න එපා. පස්සෙනි එක වෙනකොට මෙතනට හරි ලකුණක් දාන්න පුළුවන්. හරි ඒ කියන්නේ UGC එකට මේක ගිහිල්ලා තියෙන්නේ කියලා. තමයි මෙතෙන්දි ඔයාලා මාක් කරලා පෙන්නන්න ඕන. අනිත් ඒවට ඔයාලා තියෙනවනම් හදාගත්තට පස්සේ මෙතනින් කතරියක් දාන්න. ෆෝම් එකෙත් ඔයාලගේ ඩික්ලරේෂන් එක එහෙම නැත්නම් ශිෂ්‍ය ප්‍රකාශයක් කරන ඔයාලා එකත් අස්සම් කරගන්න ඕන. මෙතන ඔයාගේ නම දාන්න නම දාලා ඔයාලා මෙතන මෙන්න මේක අස්සම් කරගන්න ඕන නම් මල්ලි. කියලා ඔයාලා මෙතන අස්සම් කරන්න ඕන එක්කෝ සාම මිනිසුරු කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් ප්‍රින්සිපල් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාලා යාට කියලා එයාගේ නම මෙතන එයාගේ ID කාඩ් නම් එක එයාගේ අත්සන ඊට පස්සේ එයාගේ සීල් එක ගහගෙන එයාට කියලා මේ කොටස පුරව ගන්න. පුරවන ගමන් තමයි ඔයාලට මෙතන අස්සම් කරන්න වෙන්නේ. හරි. ඉතින් අස්සම් කළා ඔයා දිනේ දාගන්න. ඊට පස්සේ ඒ ෆෝම් එක හදලා මේ ડોකියුමන්ට්ස් ටිකක්, ඒ කියන්නේ මෙතන PID කතා කරේ ડોකියුමන්ට්ස් ටික, ඒ සෙට් එකත් මේ ෆෝම් එකත් එක්කම තියාගන්න වෙනම ඇටච් කරලා. හරි. ඔන්න දැන් SC දෙක පුරවලා ඉවරයි. මෙතන ඊට පස්සේ ෆොටෝ එක අරවන්න නම් මල්ලි. හරි ඊට පස්සේ SE 3 මේක ගොඩක් වැදගත් ෆෝම් එකක් නංගි මල්ලි. ඔයාලගේ කැම්පස් ඩෙන්ටි එක එහෙම නැත්නම් අපි කියනවා මේකට මේ ඔයාලගේ ශිෂ්‍ය හැඳුනුම් පත හදන්න තමයි මේක ඔයාලගෙන් ඉල්ලන. ඒ නිසා මේක කපන්න කොටන්න යන්න එපා කිසිසේත්ම. ඔයාලගේ මෙතන දාන්න කෝස් ඔෆ් ස්ටඩීස් ඊට පස්සේ ෆැකල්ටිය ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඒක දාන්න. ඔයාලට අර ටෙම්පරරි රෙජිස්ට්‍රේෂන් එක ආපු මේල් එකේ තියෙන PDF එකේ තියෙන මේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඊට පස්සේ name with initials ඊට පස්සේ full name. ඒ කියන්නේ birth certificate එකේ තියෙන විදිහට තමයි full name එක අහන්නේ. මොකද අපි කලින් ෆෝම් එකේ කතා කරා birth certificate එකේ නම වෙනසක් තියෙනවා නම් ඔයා ඒක දිවුරුම් ප්‍රකාශයක් විදිහට දීලා හදන්න ඕනේ. හරි. මෙතන අහන්නේ capital අකුරු වලින් ඔයාගේ සම්පූර්ණ නම උප්පැන්නේ තියෙන විදිහට capital අකුරු වලින් තමයි මෙතන දාන්න ඕනේ. කකුලක්වත් වරද්දන්න එපා. හරියටම උප්පැන්නේ තියෙන විදිහට දාන්න. මොකද ඔයා උප්පැන්නේ යවනවා. හරි. නමේ ගැටලුවක් තියෙනවා නම් ඔයා ඒක හිතන්න එපා. ඒක යාලා හදාගනි. ඔයා ඒකට දිවුරුම් ප්‍රකාශයක් විතරක් දුන්නොත් නැති. දැනට තියෙන විදිහට නම දාන්න. ඊට පස්සේ name with initials. කියන්නේ මුල අකුරු සමග නම ඉංග්‍රීසි වලින් දාන්න. ඊපස්සේ gender එක, address එක. address එකක් දාන්න ඕන නම් ගිමලි block letters වලින් කියන්නේ capital අකුරු වලින්. මොකද මේ දෙකම තමයි ඔයාලගේ student ID එකට එන්නේ. ඊට පස්සේ NIC number එක, ඊට පස්සේ ඔයාගේ contact number එක. මේ contact number එක ඔයාගේ UGC එකට දීපු එකම වෙන්න ඕනේ. ඔයා දැනට පාවිච්චි කරන එකක් දෙන්න එළුවක් නැහැ. හරි. මෙතන ඊට පස්සේ date එක දාලා ඔයාගේ මෙතන අත්සන හරියටම දාන්න ගන්නේ මල්ලි. කියන්නේ ස්ටුඩන්ට් ID එකට එන්න ඕන අත්සන. ඒක අර ඔයාලා එකම අත්සනක් පාවිච්චි කරනවා නම් වැඩිය හොඳයි. හරි. ඊට පස්සේ ඔන්න SC3 කියන ෆෝම් එකත් හදාගත්තා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක මෙතන අනිවාර්යයෙන්ම අලවන්න. අලවලා පැහැදිලිව පැත්තකින් තියාගන්න. හරි. ඊට පස්සේ ෆෝම් එක තමයි ගන්නේ මල්ලි. SA4 කියන ෆෝම් එක. මේ කියන්නේ නවක වදේ පිටු දැකීමේ ප්‍රකාශය. එහෙම නැත්නම් රැගින් ෆෝම් එක කියලා කියනවා. මේක අර UGC එකේ රෙජිස්ට්‍රේෂන් එකේදී ආපු රැගින් ෆෝම් එකත් එක්ක පටලව ගන්න එපා. ඒක මේ කැම්පස් එකෙන් වෙනම එකතු කරන එකක්. මේක ඔයාලා මේ කොලේ එහෙම නැත්නම් මේ ෆෝම් එක print එක ගනිදි නම් මලේ
එක A4 එක වෙන්න ගන්න. ඒ කියන්නේ මේක දැන් පිටු දෙකක් තියෙනවනේ. පිටු දෙකම එක A4 එක. ඒ කියන්නේ දෙපැත්තට එන්න ගන්න. හරි. මොකද සාමාන්‍ය රැගින් ෆෝම් එකක් කියන්නේ එක ෂීට් එකක්. ඒ නිසා මේකට පිටු දෙකක් ගන්න යන්න එපා. හරි. මොකද UGC එකේ රැගින් ෆෝම් එක කියන්නේ සාමාන්‍යයෙන් රැගින් ෆෝම් වල යන්නේ ඒ විදිහට තමයි. එක ෂීට් එකක් තමයි යන්නේ. දෙපැත්තම print කරපො. හරි. ඊට පස්සේ නම් ඉවරයි. මුලකුරු සමගනම මෙතන වලට සිංහලෙන් පුරවන්න නම් සිංහලෙන් පුරවන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් පුරවන්න නම් ඉංග්‍රීසි වලින් පුරවන්න පුළුවන්. මේ ටික වලට පුරවන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මෙතන තේරිපත්තු පාඨමාලාව ඇකඩමික් කියේ එක. ඊට පස්සේ මෙතන සාමාන්‍ය තොරතුරු ටිකක් නේ තියෙන්නේ. ඒ ටික හරියටම පුරවල වල මෙතන වාගේ අස්සන ගහන්න. ඒතර අස්සන මාරු කරන්න බෑ නම් ඉමල්ලි. ඊකට මේක මස්සනක් තියාගන්න. ඊට පස්සේ මෙතන දිනේ දාලා ඒ ෆෝම් එක හදාගන්න. ලොකු දෙයක් නෑ මේක. හරි. ඊට පස්සේ SE5 කියන ෆෝම් එක. මේ කියන්නේ නිමලිය අම්මා තාත්තෙන් ප්‍රකාශයක් ගන්නවා. මොකක් හරි ඔයාලා රැගින් සම්බන්ධ ප්‍රශ්නයක් වුණත් හරි, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වෙනියම් හෝ ප්‍රශ්නයක් හරි, නැත්නම් අපි හිතනවා ලයිබ්‍රරි එකේ මොන හරි ඔහොම ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ පොත් අරන් ගිහලා ගෙන දුන්නත් හරි, මොන හරි දෙයකින් ඔයාලට ඔයාලා තින් විශ්වවිද්‍යාලයට වැරද්දක් වුණොත් අම්මා තාත්තගෙන් ප්‍රකාශයක් ගන්නවා. මේ තියෙන්නේ ඒ ප්‍රකාශය. මෙතන ෆැකල්ටි, ඊට පස්සේ name of the course, ඊට පස්සේ student registration number එක. මේ registration number එක තියෙනවා ඔයාලගේ temporary registration ආපු mail එකේ අන්තිමට තියෙන PDF එකේ. හරි. ඊට පස්සේ මෙන්න මේ කොටස කර පුරවන්න ඕන නම් ඉවරයි. ඔයාලගේ අම්මා හෝ තාත්තා එක ඔයා පිළිගුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා අසම් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මෙතන නම, address එක, telephone number එක. ඊට පස්සේ මෙතන I, ඒ කියන්නේ අම්මගේ හෝ තාත්තගේ නම. හරි. කියනවා ඊපස්සේ නේම්, මෙතන සබ් නෝඩ් වලට කියන එක කමන්න. කපල අම්මට තාත්තට කියලා මෙතන අස්සන ගහගන්න නම් ඉමල්ලි ඔයාලට අම්මා තාත්තා බාරකාරී ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලා 25ක මුද්‍රයක් අරවලා අම්මා තාත්තගේ අස්සනක් ගන්න ඕන. ඒ අස්සන ගන්න නම් ඉමල්ලි ඔයාලා මේ ෆෝම් එක අරන් යන්න ඕන සාම විනිසුරු කෙනෙක් ගාවට. සාම විනිසුරු කෙනෙක් ගාව තමයි ඔයාලගේ අම්මා තාත්තා මේ මුද්‍රයක් උඩ අස්සන් කරන්න ඕන. හරි. ඊට පස්සේ සාම විනිසුරුත් මෙතන අස්සන් කරලා එයාගේ සීල් එක ගන්නවා නම් ඉමල්ලි. ඊට පස්සේ ඔයාලට මේ ෆෝම් එක හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ නම් ඉමල්ලි SE6 කියන ෆෝම් එක අපි දැන් පහක් පුරවගෙන ආවා. මේ 6 වෙනි එක. මේකේ තියෙන්නේ details for student record book. මම ඔයාලට කියනවා මොකද මේ record book එක කියන්නේ කියලා. ඔයාලගේ සාමාන්‍ය නම් ඉමල්ලි semester එකෙන් semester එකට නැත්නම් year එකකින් year එකකට ඔයාලට ඔයාලා කරන සබ්ජෙක්ට් සහ ඒවට අදාළ රෙජිස්ට්‍රේෂන් ෆීස් ගෙවන එක ගැන පාඩ දෙනවා. කැම්පස් එකේ ස්ටුඩන්ට් ID එක සහ රෙකෝඩ් බුක් එක කියලා දෙකක්. මේ දෙකම ආගම තියෙන්න ඕන. අන්නේ රෙකෝඩ් බුක් එක නැත්නම් ඔයාගේ දත්ත ඇතුළත් කරන පොත තමයි මේ රෙකෝඩ් බුක් එක කියන්නේ. මේකත් ඒ නිසා ඔයාලා හරි පැහැදිලිව පුරවන්න. මේකත් ඔයාලා ගන්න print එක අරගෙන ඔයාලා මේ ලෝගෝ එක සාමාන්‍යයෙන් තියෙන පාට ලෝගෝ එකක්නේ. ඒ නිසා ඔයාලා මේක කලර් print ගන්නවා නම් වැඩි හොඳයි. මේ ෆෝම් සෙට් එකම මොකට වියදමක් දරන්න අමාරු නම් normally ගත්තත් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. හරි, මෙතන අහනවා course of study කියන වාගේ තේරිපත් වෙච්ච පාඨමාලාව. ඔයා මේක ඉංග්‍රීසි වලින් පුරවන්න ඕන නම් ඉමල්ලි පළවෙනි අකුර capital, ඊළඟ අකුර simple වෙන විදිහට. ඊට පස්සේ faculty එක, ඊට පස්සේ name of the initiates මුල අකුර සමග නම, ඊට පස්සේ admission no student no, මේ කියන්නේ registration number එකම තමයි. ඒක තියෙනවා නම් ඉමල්ලි ඔයාලගේ temporary registration එකට ආපු mail එක. ඊට පස්සේ full name එක. මේකෙත් කියන්නේ නම් ඉමල්ලි birth certificate එකට අනුව තියෙන සම්පූර්ණ නම. ඔයා මේක ඔයාගේ හරි නම ඒක නෙමෙයි කියලා මෙතන මෙනේම ලියන්න යන්න එපා. ඔයාගේ උපැන්නේ තියෙන නමම ඒ විදිහටම ලියන්න ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ permanent address, ඊට පස්සේ email address. මේ email address එක නම් ඉමල්ලි ඔයාලා දැන් පාවිච්චි කරන එකක් දුන්නට ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි එකට deep එකම කියලා වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා පුළුවන් තරම් පාවිච්චි කරන්න බලන්න එකම email address එක, ඊටසේ contact number එක, ID number එක. හරි, ඊට පස්සේ නම් ඉමල්ලි මෙතන ඔයාලගේ බාරකාරයේ නැත්නම් අම්මා හෝ තාත්තාගේ නම සහ address එක පැහැදිලිව මෙතන ලියන්න. ඊට පස්සේ last school attend, ඒ කියන්නේ ඔයා අන්තිමට ගියපු පාසල මෙතන දාන්න. දාලා වාගේ අත්සන මෙතන ගහලා දිනේ මෙතනින්
දාගන්න. දාලා ඔන්න SC6 කියන ෆෝම් එකක් තව හදාගන්න. ඊට පස්සේ ෆෝම් එක තමයි නංගි මල්ලි SC7 කියන ෆෝම් එක. ඒ කියන්නේ ඔයාලගේ මෙඩිකල් ෆෝම් එක. මේ මෙඩිකල් ෆෝම් එක ඔයාලා පුරවන්න යද්දි මේක ගොඩක් තියෙනවා. මේක නංගි මල්ලි ඔයාලා ප්‍රින්ට් එකක් ගනින්දි මේ එක කොලේක දෙපැත්තෙන්න ගහන්න. ඒ කියන්නේ එක කොලයක් එක පේජ් එක ගානේ ගහන්න යන්න. ඉතින් සාමාන්‍ය විදියටම එක A4 එකේ දෙපැත්තම ප්‍රින්ට් වෙන විදියට මේ ෆෝම් එක ගන්න. හරි. එතකොට මේක ඔයාලා අනිවාර්යයෙන්ම නංගි මල්ලි ගවර්න්මන්ට් එහෙම නැත්නම් රජයේ වෛද්‍යවරයෙක්ට කියලා තමයි මේක ඔයාලා සංකර ගන්න ඕන. එහෙම නැත්නම් මේක පුරව ගන්න ඕන. මේකෙදි කොටස් දෙකක් තියෙනවා ඔයාලා පුරවන්න. එක කොටසක් ඔයාලා පුරවන්න ඕන, අනිත් කොටස ඔයාලා ඒ රජයේ රෝහලක MBBS තියෙන වෛද්‍යවරයෙක්ට කියලා තමයි පුරව ගන්න ඕන. ඇස මෙතනින් ඔයාට තියෙනවා මෙන්න මේ පාර්ට් 1 කියන එක ඔයා පුරවන්න ඕන. මේ වන ලේසි නංගි මල්ලි, මම මෙච්ච ලොකුට කතා කරන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ පාර්ට් 2 එක තමයි MBBS ડોක්ටර් කෙනෙක් පුරවන්න ඕන. මෙතනදී අහනවා නංගි මල්ලි සමහර රෝග යන සසන රෝග ඇත නැතු ඔයාලට තියෙන මේවා හිතන්න මේ කම්මුල් ගාය නැත්නම් ඇත කියන එක කපන්න. හරි සරම්ප නෑ නෑනේ වලට ඇත කියන එක කපන්න. මේ ටික සාමාන්‍යයෙන් ඔයාලා සාමාන්‍ය අයිඩියා කියන විදිහට පුරවන්න. මේ ගොඩක් කිව්වා මම දන්න ගොඩක් අර නෑ. එහෙම තියෙනවනම් නැත කියන වචන කපන්න. ඊට පස්සේ මේ අම්මලා තාත්තලාගේ විස්තරත් අහනවා. එයාලගේ වයස, එයාලා ජීවත්ව ඉන්නවනම් ඒ රෝග තත්ත්වයක් තියෙනවා නම් එහෙම. ඊට පස්සේ මිය ගිහිල්ලා නම් ඒ මිය යනකොට වයස, ඊට පස්සේ යාගේ මරණයට හේතුව මොකක්ද කියලා ඔයාලට මෙතන දාන්න ඕනේ. එහෙම නැත්තම් ඔයා මෙතන මේව නැත්තම් නැත නැත කියලා දාන්න දෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක ડોක්ටර් කෙනෙක් ගාවට අරන් ගිහිල්ලා මේ ටික පුරව ගන්න නම් මන්නේ. පුරවල වල එයාගේ සීල් එකයි එයාට කියලා ඩේට් එකයි දාගෙන ඔයා මේ ෆෝම් එක රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕනේ. හරි. රෙජිස්ටර් පෝස්ට් යවන්න තියෙන ඇඩ්‍රස් එක මෙන්න මේක නංගි මල්ලි. මේ තියෙන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ගම්පා වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නුවර පාර යක්කල කියන ලිපිණියට තමයි යවන්න ඕනේ. ඔයා මේක ඉංග්‍රීසියෙන් ප්‍රූෆ් කරන්න ඉංග්‍රීසි ඇඩ්‍රස් එක දාන්න. මෙතන තියෙන ඉංග්‍රීසි ඇඩ්‍රස් එක ඉතින් හරි අන්න ලිපිණියට ඔයා මේක පුරවල දුන්නට පස්සේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් ඉවර වෙන්න කලින් මේකත් ලියාපදිංචිත පැනට දාන්න. හරි. ආදි මෙතන ඔයාලගේ ෆොටෝ එක කොහොමද තනවනවානේ. හරි. මෙඩිකල් ෆෝම් එකත්. හරි. ෆෝම් එක මේ කියන්නේ ස්පෝර්ට්ස් එහෙම නැත්නම් ෆිසිකල් එඩුකේෂන් ඉන්ෆෝමේෂන් කියන එක තමයි මේ ෆෝම් එක ගන්නෙ. මේ ෆෝම් එක නංගි මල්ලි එක කොලයක ප්‍රින්ට් කරගන්න. ඒ කියන්නේ එක A4 එක දෙපැත්ත එන විදිහට ප්‍රින්ට් කරගන්න. මෙතනදී ඔයාලා ෆොටෝ එක අරවන්න කලින් මේක හරියටම පුරව ගන්න. මෙතන තියෙන්නේ ඔයාලගේ සාමාන්‍ය විස්තරම තමයි. හරි. ඊට පස්සේ ඔයා A-level කරපු ස්ට්‍රීම් එක ඊට පස්සේ සිලෙක්ෂන් වින්ඩෝ. ඒ කියන්නේ ඔයා මොන විදියටද සිලෙක්ට් උනේ කියන එක තමයි අහන්නේ. හරි. මෙතන ඔයාලා දාන්න ඕනේ. කියන්නේ ඔයාලා සාමාන්‍ය normal intake නේ. ඒ කියන්නේ cut off එකෙන් ආපු කෙනෙක් නම් normal intake එක. එහෙම නැත්නම් ඔයාලා boat වටින් එනවනම් vacancy step 1ද 2ද 3ද කියලා තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ student no කියන ඔයාලගේ registration number එක. ඊට පස්සේ degree program එක ඔයාලගේ උපාධි ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා අහනවා. ඒකත් තමයි මෙතන හරියටම දාන්න. ඊට පස්සේ මේ සාමාන්‍ය විස්තර තියෙන්නේ ඊමේල් ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර් එක, ඔයාලගේ බර, බ්ලඩ් ගෲප් එක, උස දානකොට දාන්න සෙන්ටිමීටර වලින් දාන්න නම් වැඩි හොඳයි. බර දාන්න කිලෝග්‍රෑම් වලින්, උස සෙන්ටිමීටර වලින් දාන්න. සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිය තමයි යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වලදී ඒ විදිය තමයි කලෙක්ට් කරගන්න තොරතුරු. ඒක ඔයාලා ගෙට් ලොක් කරගන්න එපා. හරි. මේකත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් පුරවන්න ඕන නැහැ මල්ලි. ඊට පස්සේ ඉමර්ජෙන්සි අවස්ථාවක් එමු නැත්නම් හදිසි අවස්ථාවක් වුණොත් කාටද දැනුම් දෙන්න ඕනේ? මෙතන ඔයාලට දාන්න පුළුවන් එක්කෝ අම්මගේ තාත්තගේ හෝ නමක් නැත්නම් සහෝදර සහෝදරියගේ නම කැමති කෙනෙක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් දාන්න ඕනේ රිලේෂන්ෂිප් එක මොකක්ද කියලා. ඊට පස්සේ යාගේ ටෙලිෆෝන් නම්බර් එක, හෝම් හෝම් එකක් නැත්නම් ඕනේ නැහැ. ඊට පස්සේ මොබයිල් නම්බර් එක. ඊට පස්සේ වාගේ ස්කූල් විස්තර ටික. හරි. ඔයා ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපන ලැබුව ස්කූල් නැත්නම් පාසල් වල විස්තර මෙතනින් දාන්න. මොන පාසලද ගියේ, මොන කාල සීමාවකටද ගියේ, මොන එකටද ගියේ කියලා නම් මල කියන්නේ මොන ග්‍රේඩ් එකටද, එහෙම නැත්නම්
මොන මොන වසරවලද ඔය ස්කෝල්වල හිටියේ කියන එක මෙතනින් දාන්න. හරි ඊට පස්සේ ඔය ස්පෝර්ට්ස් මොන හරි කරලා තියෙනවා නම් ක්‍රීඩා මොන හරි කරලා තියෙනවා නම් පාසල් මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් මට්ටමින් කරලා තියෙනවා නම් ඒවා ගැන විස්තර දාන්න මොන ලෙවල් එකකට දීලා තින්නේ මොන කාල සීමාවලද වයව කරලා තින්නේ ඔයා හොඳටම පර්ෆෝමන්ස් කරපු ඊය එක මොකද්ද කියලා මේකේ දාන්න ඒක ලොකුවට වැඩක් නැහැ ඔයාලා අර නිකන් නිවාසාන්තර ක්‍රීඩා උත්සව වල අර කවුරුත් නැති කමට ක්‍රීඩා කරලා නම් ක්‍රීඩා කරේ ඒවා එච්චර ලොකුවට කියා කරන්න ඕනේ නැහැ එහෙම නම් ඔයා මේ ටික හිස් තියන්න ඔයා සාමාන්‍යයෙන් ජාතික මට්ටම් වලට ජාත්‍යන්තර මට්ටම් වලට ගියපු කෙනෙක් නම් ඔයා මේ ටික පුරවන්න නැත්තම් ඕනේ නැහැ ඊට පස්සේ මෙතන වාගේ අත්සන ගහලා මෙතන දිනේ දාලා මේ ෆෝම් එක හරියටම හදාගන්න අන්තිමට ෆොටෝ එක අලවන නැගිමලි හරි නැගිමලි ඔයාලා වගේ ෆෝම්ස් ටික හරියට ෆොටෝ ගත්තා දැන් ඔයාලා මේ ෆෝම්ස් ටික එකින් එක චෙක් කරලා මම ඇඩ්‍රස් එකක් දාන ඔයාලට අන්නේ ඇඩ්‍රස් එකට ඔයාලා ලියාපදින් තැපෑලෙන් ඔයාලට කියන දිනේට කලින් යවන්න එච්චරයි මේකේ රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන්නේ හරි 22 කට බය වෙනවා ෆෝම් එකක්වත් අඩු කරන්න එපා නැගිමලි හරි හරි නැගිමලි ඔයාලා මම කිව්ව විදිහට හදාගත්ත ෆෝම් සෙට් එකම ඒ කියන්නේ ඔයාලා මතකයි C2 තිබුණා ඔයාලට ඒ ෆෝම් එකත් එක්ක අමුණන්න තව ඩොකියුමන්ට්ස් ටිකක් කියන්නේ A-level research sheet එක උපෙන්න සහතිකේ ඊට පස්සේ ඔයාලගේ සාමාන්‍ය පෙළ සහතිකේ අස්වීම සහතිකේ ඒ වගේ දේවල් තිබුණා අමුණන්න ඒ ටික ටයිච් කරලා ඔයා ඩොකියුමන්ට්ස් ටික හරියටම අපෝ බලන්න හැම එකක්ම හරියට පුරවලාද ඒ වගේම හැම ඩොකියුමන්ට්ස් එකක්ම තියෙනවද කියලා ඔයාලා බලන එක SE1 කියන ෆෝම් එකත් එක්ක චෙක් කරගන්න ඔයාගේ ડોකියුමන්ට්ස් ටිකෙත් නැ තියෙනවා අර අපි අර ටික් දාගෙන ආවේ ඒ ෆෝම්ස් ටික තියෙනවද කියලා බලලා ඔයා මෙන්න මේ ලිපිනේට නංගි මල්ලි රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕන ඒ කියන්නේ මේ ડોකියුමන්ට්ස් ටික මෙන්න මෙතන තියෙන ලිපිනේට ඔයාලා ලියාපදිංචි තැපැලෙන් අනිවාර්යයෙන්ම යවන්න ඕන ඔයාලට කියන දිනයට කලින් එදාටම පෝස්ට් කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි ඊට පස්සේ නංගි මල්ලි මෙඩිකල් ෆෝම් එක යවන්න ඕන වෙනම ඇඩ්‍රස් එකකට මම ඒ ඇඩ්‍රස් එකක් දාලා දෙනවා මෙඩිකල් ෆෝම් එක පුරවන විදියට මම දාලා දෙනවා ඒ මෙඩිකල් ෆෝම් එක ඒ ඇඩ්‍රස් එකට ලියාපදිංචි තැපැලෙන් ඔයා අනිවාර්යයෙන්ම යවන්න ඕනේ එතකොට තමයි ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක සම්පූර්ණ වෙන්නේ මොකද අර ඩොකියුමන්ට් යවන ඇඩ්‍රස් එකටම නෙමෙයි මෙඩිකල් ෆෝම් එක යවන්න ඕන හරි ඔයාලගේ මෙඩිකල් ෆෝම් එක නංගි මල්ලි ඔයාලා අදාළ ડોක්ටර් පුරවල දුන්නාට පස්සේ ඔයාලා ඒක අරගෙන මෙන්න මේ ඇඩ්‍රස් එකට ඒක ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕන මේ දින ඇඩ්‍රස් එක අනිවාර්යයෙන් මේකත් නම් ගිමලි කියන දිනේට දාන්න ලියාපදිංචි තැපෑලෙන් හරි ඔන්න දැන් වාගේ රෙජිස්ට්‍රේෂන් එක ඉවරයි ඔයාලට තියෙනවා බර්සරි ෆෝම් එක අපි බලමු මේක කොහොමද පුරවන්නේ කියලා ඊට පස්සේ නම් ගිමලි ඔයාලා බර්සරි ෆෝම් එක මම දාලා දෙන පුරවන විදිය කොහොමද කියලා ඒක බලාගෙන බර්සරි ෆෝම් එක පුරවන්න බර්සරි දාන එක අනිවාර්ය නෑ මම කිව්වා ඔයාලගේ ආදායම වාර්ෂික ආදායම ලක්ෂ පහට අඩුනා ඔයාලා බර්සරි දාන එක කොයි පැත්තරත් හොඳයි හරි මහ බල දාපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බර්සරි දාන්න මම මේ බර්සරි ෆෝම් එක පුරවන විදිය සහ වෙනස් වෙන තැන් එක කතා කරලා දෙනවා මේ බර්සරි ෆෝම් එක නම් බලලා ඔයා කිසිසේත්ම ලියාපදිංචි තැපැලට දාන්න එපා ඒකට අවශ්‍ය 9 වැඩි කිරීම් 4 ලියුම් කවර සහ මුද්‍රරත් එක්ක ඔයා ඒක පුරවලා ග්‍රාම සේවකට බාර දෙන්න ඕන ග්‍රාම සේවක හරහා තමයි බර්සරි ෆෝම් එක කැම්පස් එකට යන්න ඕනේ. ඒ අදාළ දිනයට කලින් ෆෝම් එක පුරවලා ග්‍රාම සේවකට දුන්නා නම් හරි. බර්සරි ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක් නම් මේක පුරවන්න ඕන නැහැ. බෝට්ටුවෙන් එන කෙනෙක් මේක අනිවාර්යයෙන්ම දාන්න. මොකද යාම කපල ෆෝම් එක පුරවන්න නිසා යාම ශිෂ්‍යාධාර ගන්න තියෙන බර්සරි වලින් විතර. ඒ නිසා පුරප්පාඩි පිරවීමක් ඇට දෙනවා නම් වාර්ෂික ආදායම ලක්ෂ පහට අඩු නම් ලක්ෂ 6ක් වරක්වන්න දාලා බලන්න. අඩු නම් අනිවාර්යයෙන්ම දාන්න. ඊළඟ තමයි නංගි මල්ලි බර්සරි ෆෝම් එක එහෙම නැත්නම් ශිෂ්‍යාධාර ආයුධම් පත කියන එක මේක නංගි මල්ලි ඔයාලා හැම කෙනෙක්ම වගේ අනිවාර්යයෙන්ම දාන්න මම මේ කියන දේවල් ටික ඔයාලා සම්පූර්ණ කරලා දෙනවා නම් ඔයාලා මේ බර්සරි ආයුධම් කරන්න අනිවාර්යයෙන්ම වගේ ඔයාලා මහපොළ දාපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බර්සරිත් ආයුධම් කරන්න එකට එක හේතුවක් තමයි මහපොළ ලිස්ට් එකක් එදී නංගි මල්ලි ඔයාලට අවුරුද්දකට වඩා වැඩි කාලයක් කරන සමහරලාට අවුරුදු 1ක්මාරක් විතර යන වෙලාවලුත් තියෙනවා එහෙම නැත්නම් ඉස්සරහට තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට මහබල හම්බෙයිද කියලා කියන්න අමාරුයි ඒ නිසා අනිවාර්යයෙන්ම බර්සරි ආයතන කරන්න මහබලට ආයතන කරපු කෙනෙක් නම් ඒක ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ يعني වාදිකම ආයතන කරා කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට ඉක්මනින් බර්සරි හම්බෙනවා ඊට පස්සේ මහබල ඔයාලට මහබලට සිලෙක්ට් වුණා කියලා හිතන්නකෝ ඊට පස්සේ එහෙම වුණාට පස්සේ නම් ඔයාලට
බර්සරි වලින් වාගේ නම අයින් කළා වාට එතන ඉඳලා මහපොළ දෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මහපොළ කැන්සල් වීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. බර්සරි අයදුම් කරා කියලා. ඒ නිසා කිසි ගැටලුවක් කරගන්න එපා. මෙතෙන්දී ඔයාලා බෝට් වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් පුරප්පාඩු පිරවීම යටතේ ඉන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බර්සරි ෆෝම් එක ඇප්ලයි කරන්න. මේ ෆෝම් එක තමයි ඔයාලත් ඇප්ලයි කරන්න ඕනේ. එතකොට නම් මල්ලි මේකෙදි ඔයාලට මහපොළ වගේ ලොකු නීති ගොඩක් නැහැ. බර්සරි දෙන්න. බර්සරි වලට බලපාන එක ප්‍රධාන නීතිය තියෙන්නේ ඒ තමයි ඔයාලගේ වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩු වෙන්න ඕන. වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩු නම් ඔයාලා මේ බර්සරි ෆෝම් එක අනිවාර්යයෙන්ම දාන්න. හරි බර්සරි සම්පූර්ණම කරන්නේ කැම්පස් එක හරහා ඒ නිසා ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ නංගි මල්ලි. ඔයාලට බර්සරි හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. හරි. ඒකට මෙන්න මේ ෆෝම් එක ඔයාලා print කරගන්න ඕනේ. මේක print කරගද්දි නංගි මල්ලි එක කොලයක දෙපැත්තෙ ඉන්න print කරගන්න. ඒ කියන්නේ එක A4 එක දෙපැත්තෙම print එක වදින්න print කරගන්න. ඊට පස්සේ මේක ඔයාලා පුරවන්න ඕනේ. මේක පුරවා දි නංගි මල්ලි ඔයාලා දැනගන්න ඕන සහ විශේෂ නීතියක් තියෙනවා. මේක කිසිසේත්ම ඔයාලට හිස්තැන් තියන්න බෑ මේ ෆෝම් එකේ. ඔයා එහෙම හිස්තැනක් ඕ ආඩ මොන හරි දාන්න තොරතුරක් නැහැ කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔයා එතනට අනිවාර්යෙන් නැත කියලා ලියන්න ඕන අර මහපොළ ෆෝම් එකේදී වගේම. ඒතර මේ ටික ඔයාට පුරව ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. සම්පූර්ණම ඉංග්‍රීසියෙන් මේ ටික පුරවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ විශ්වවිද්‍යාලයට ඇති දුර ඒකත් ඔයාලා Google Trans මේ Google Map එක ගේවුවට පස්සේ මේක ගන්න පුළුවන්. ඒකෝ මෙතන ඉඳලා තුන්වෙනි එකේ ඉඳලා තියෙන ෆෝම් එක සම්පූර්ණම තියෙන නංගි මල්ලි මහපොළ ෆෝම් එකම තමයි. මහපොළ ෆෝම් එකෙන් මේ චැට් කළා තමයි aran තියෙන්නේ. මේ එක දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. හරි. මේ හැම දෙයක් ගැනම මම මහපොළ ෆෝම් එකේ වැඩි දුර කතා කරලා තියෙනවා. ඒතර මම මේක එතෙන්දී සම්පූර්ණ විස්තරات එක මේ හැම දෙයක් ගැනම මම කතා කරලා දෙනවා. මේ ඒකමයි තියෙන්නේ, වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් මහපොළ ෆෝම් එක මම මේ උඩින් දාලා දෙන ලින්ක් එක මහපොළ වීඩියෝ එක බලලා ඒකේ තියෙනවා නංගි මල්ලි මම චැප්ටර්ස් වෙන් කරලා වෙන් කළා. ඒකට ඔයාලට මුළු වීඩියෝ එකම බලන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේ ෆෝම් එක පුරවන ටික විතරක් බලුවනම් මේ ෆෝම් එක කිසි ගැටලුවක් නැතුව පුරව ගන්න පුළුවන්. ඒ වගේම හිතන්න මෙන්න මේවයි මොනවත් ඔයාලට නැත්තම් මේ කොටුවල පුරවන්න කිසිම දෙයක් ඔයාලට නැහැ කියලා හිතන්නකො. විතරක් නැහැ. හරි. එහෙම වුණොත් මේවා එකක්වත් ස්ටැන් තියන්නවත් ඉරිකෑලි ගහන්නවත් එපා නංගි මල්ලි. ඔයාලා අනිවාර්යයෙන් මේව ඔක්කොම නැත නැත කියලා ලියන්නම ඕන. හරි. ඔයාලට පුළුවන් මේක සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පුරවන්න. ඔයා කැමති භාෂාවක් සිලෙක්ට් කරගෙන ඒ භාෂාවෙන් ඔයා නැත කියලා ලියන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මේක සම්පූර්ණම දිනන නංගි මල්ලි මහපොළ ෆෝම් එකේ පුරවන විදිය. ඒක බලන්න මම පුරවපු අයදුම් පත්‍රිකුත් මම ඒකේ දාලා තියෙනවා මහපොළ වීඩියෝ එකේ. එතකොට ඔයාලට මේක කොතනකවත් ප්‍රශ්නයක් නැතුව පුරව ගන්න පුළුවන්. හරි. එතකොට මෙතෙන්දී එකම එක දෙයක් වෙනස් වෙනවා නංගි මල්ලි. ඒ තමයි ඔයාලගේ ආදායම සනාථ කරන්න ඕනේ. එතකොට මේ ආදායම සනාථ කරන එක නැත්තම් ආදායම් වාර්තාවක් එහෙම නැත්තම් පේ ෂීට් එකක්. ඔයාලගේ ආදායම කොයි විදිහටද මේ බර්සරි ෆෝම් වලට මහපොළ ෆෝම් වලට කොහොමද දාන්න ඕනේ කියලා මම වෙනම මහපොළ වීඩියෝ එකේ දාලා දෙන වෙනම කොටසක්. ඒක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ අදාළ එක ක්ලික් කරලා ඒ කැලේ විතරක් ඔයාලට බලලා මේ ටික ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මම මෙතනදී චුට්ටක් මතක් කරන්න. මෙතනදී වෙන්නේ නංගි මල්ලි ඔයාලගේ අම්මා තාත්තා රස්සාවක් කරන්නේ නැත්නම් කියන්නේ මොන හරි ස්ථිර රැකියාවක් කරන්නේ නැත්නම් මාස් පඩින රැකියාවක් කරන්නේ නැත්නම් ඔයාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාලගේ ආදායම් වාර්තාවක් ගන්න ඕනේ. එතකොට එහෙම ආදායම් වාර්තාවක් ඔයාලා මහපොළට ගත්ත කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒකෙම පිටපතක් සහතික කරගෙන ඔයාලට මේකට ඇටච් කරන්න පුළුවන්. එතකොට ඔයාලා බෝට්ටුවෙන් එන කෙනෙක් ඕ නැත්නම් අපි කිව්වමු පුරප්පාඩු පිරවීමකින් එන කෙනෙක් නම් ඔයාලා අදාළ විදියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාලගේ ආදායම් වාර්තාවක් ගන්න ඕන. මෙන්න මෙච්චර අම්මා හෝ තාත්තට නැත්නම් බාරකාරීට ආදායම තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස අම්මා හෝ තාත්තා හිතන්න මාස් පතා පඩින ජොබ් එකක් කරනවා කියලා රජය හෝ පෞද්ගලික තැනක. එහෙමනම් ඔයාලා පේ ෂීට් එකක් ගන්න ඕන. මේ පේ ෂීට් එක ගන්න එකත් මම මහපොළ වීඩියෝ එකේ දාලා තියෙනවා පේ ෂීට් වල උදාහරණත් එක්කම. ඒ ෆෝමැට් එකටම ගන්න. හරි. මෙතනදී එක දෙයක් වෙනස් වෙනවා නංගි මල්ලි. ඒ තමයි මහපොළ ෆෝම් එකේදී ඔයාලගෙන් ඉල්ලන්නේ 2021 ජනවාරි වල ඉඳලා 2021 දෙසැම්බර් වෙනකම් නැත්නම් දෙසැම්බර් 31 වෙනකම් ආදායම තමයි වෙන වෙනම ඉල්ලන්නේ. එතකොට මෙතෙන්දී ඉල්ලන්නේ 2022 ජනවාරි පළවෙනි ඉඳලා 2022 දෙසැම්බර් 31 වෙනකම්. ඒ කියන්නේ අවුරුද්දක වෙනසක් තියෙනවා. එතකොට මේක ආදායම් වාර්තාවක් ගන්න කෙනෙක්ට ගැටලුවක් නැහැ. මොකද හැම අවුරුද්දකම එකක් නිසා. හැබැයි පේ ෂීට් එක ගනිද්දී නම් මලි වෙනස් වෙන වෙලාවල් තියෙනවා. සමහර අයගේ ඒ කියන්නේ සමහර ජොබ් වල වාර දානවා අවුරුද්දෙන් අවුරුද්ද පොඩි පොඩි පුංචි පුංචි පඩි වැඩි වීම වෙන වෙලාවල් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට මහපොළ දාපු කෙනෙක් නම් try කරන්න නංගි මල්ලි
ඔයාලට ආදායම් වැඩිවීමක් වෙන්නේ නැත්නම් 2021 කියන ඔයාලා මහපොළට ගත්ත එකම මෙතනටත් දාන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ ආදායම් වැඩි වෙනවා නම් ඒ 2021 කට වඩා 22 වැඩිවීමක් හෝ අඩුවීමක් වෙලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට පේ ෂීට් එකකුත් අරගන්න. එහෙම ගන්න බැරි වුණොත් ඔයා මහපොළට දාපු එකම ඇටච් කරන්න එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතර බෝට්ටුවකින් නැත්නම් පුරප්පාඩු පිරවීමකින් ආපු කෙනෙක් නම් නැංගි මල්ලී ඔයාලා අනිවාර්යයෙන්ම මේ කියන කාල සීමාවට එන 2022 ජනවාරි වල ඉඳලා 2022 දෙසැම්බර් 31 වෙනකම් ආදායම් වාර්තාවක් නැත්නම් පේ ෂීට් එකක් ගන්න. ඒ පේ ෂීට් එක ගන්න විදිය මම කොහොමද ෆෝමැට් එකත් එක්කම මහපොළ වීඩියෝ එකේ දාලා දෙනවා. අනිවාර්යයෙන් මේක බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාලට හොඳ අයිඩියාක් ගන්න පුළුවන්. හැම කොටසක් ගැන මම දාලා තියෙන්නේ එතන මහපොළ ෆෝම් එකේ. ටිකම තමයි මේකෙත් තියෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදියම තමයි ආදායම් වාර්තා ගන්න ඕනේ. ඒ විදියටම තමයි පේ ෂීට් ගන්න ඕනේ. ඒ විදියටම තමයි ආදායම සනාත කර ගන්න ඕනේ. මොකද නැත්තම් ලොකු වෙලාවක් යනවනේ මේ වීඩියෝ එකත් ඉවර කරන්න. හරි. එතකොට මේ ටික ඔයාලට කිසි ගැටලුවක් නැතුව පුරව ගන්න පුළුවන්. හැබැයි එක තැනකවත් හිස් තැන් තියන්න එපා. මම මහබල වීඩියෝ එකේ දාලා තිනවා ඒක පුරවන පුරවපු මේ ෆෝම් එකක් එක තමයි මම පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලට ලස්සනට ඒ ටික බලා ගන්න පුළුවන්. මේකකවත් මොනවද නැත්තම් නැත නැත කියලා අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ මෙතන වාගේ අත්සන දාන්න. ඔයා පාවිච්චි කරන අත්සන ඊට පස්සේ දිනේ දාන්න. ඊට පස්සේ මේක කිසිසේත්ම ඔයා රෙජිස්ටර් පොස්ට් දාන්න බෑ. ඔයා මේක ගිහිල්ලා ග්‍රාමසේවකට බාර දෙන්න ඕනේ. යා මේවා ආදායම සහතික කළා. යා මේක අත්සන් කරලා දෙනවා නම් කිවල්ලි. එතකොට ඔයා එයාට ඒ ලියුම් කවරේකෝයි අවශ්‍ය මුද්දරය දුන්නම එයා ඒක අදාළ කැම්පස් එකට යවනවා. මෙන්න මෙතන තියෙන කැම්පස් එකට ඔයා මෙන්න මෙතනට දෙන්න ඕනේ නම වැඩි කිරීම හතර ලියුම් කවරේකෝයි. ඒකට අවශ්‍ය මුද්දරයි ග්‍රාමසේවකට දුන්නා නම් ඇති. හරි. එතකොට යා මේ ඔක්කොම බලලා ආදේශ ලේකම්ට දීලා ඒක අදාළ කැම්පස් එකට එන්න සලස්සන නම් ඉමල්ලි ඔන්න ඔය විදිහට තමයි බර්සරි ෆෝම් එක ෆිල් වෙන්නේ. මේක කිසි ගැටලුවක් ඉන්නේ නැහැ. මොකද මේ ඒ ෆෝම් එක නිසා තමයි මම මෙතන කතා කරන්නේ නැත්තේ. මහබල වීඩියෝ එක මම දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලන්න. ඒක බලන්න කියන්නේ මුළු වීඩියෝ එකම බලන්න ඕනේ නැණන් ඉමල්ලි. ෆෝම් එක පුරවන විදිහ බලන්න. ඒ නීතිමයි ඒ විදිහටමයි පුරවන්න තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට නම් ඉමල්ලි ඔයාලගේ ගම් පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි එකේ නැත්නම් ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් එක සාර්ථකව ඉවර වෙනවා. හරි. මම කලින් කිව්වා මේක මම කරන්න හිරපු වීඩියෝ එකක් නෙමෙයි. අර ගොඩාක් අය ඉල්ලලා හිටපු හින්දා දැම්මේ. සමහර අය කියලා තිබුණා මේ මොකද්ද අනිත් කැම්පස් වලට උදව් කරනවා. ඇයි අපිට උදව් කරන්නේ නැත්තේ? එහෙම කියලා එහෙම එකක් නෙමෙයි නංගි මල්ලී. අර තියෙන වෙලාවත් එක්ක තමයි මම අර ගොඩාක් අයට අමාරු ඒව තමයි මම දැම්මේ. මට තියෙන වෙලාවත් එක්ක හැබැයි නොදායින හිටපු එකක් නෙමෙයි. හරි. මේ දවසල තියෙන වෙලාව එක තමයි චුට්ටක් මම ඔයාලගෙන් අහලා දැම්මේ. ඕනද කියලා අහන්න. හරි. හරි. වීඩියෝ එකත් ඔයාලගෙන් ගම්පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි එකේ ඉන්න හැම යාළුවෙක්ටම ෂෙයා කරන්න. channel එක ගැනත් කියන්න නම් මල්ලි notification on කරලා තියාගන්න පොඩි ඉස්සරහට වැදගත් ඉස්තර set එකක් වෙනවා. ඒ ටික දානවා. ඒකත් එක්ක ඔයාලට campus එකේ වැඩ කරගන්න ඕන විදිය මම වීඩියෝ එකක් දාලා දෙනවා නංගි මල්ලි. GPA එක හැදෙන්නේ කොහොමද? ඒ අංශ විස්තරත් එක්ක ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒක ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි අනිවාර්යයෙන්ම. හරි. දැන් නංගි මල්ලි ඔයාලගේ කැම්පස් ජීවිතේට හදවතින්ම සුබ පැතුම්. ආදරේ. වැඩ ටික හොඳට කරගන්න. යාළුවන්ට අනිවාර්යයෙන්ම ෂෙයා කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් නංගි මල්ලි අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. හරි. ස්තුතියි.